මේ ගස් පොත්ත මම මේ කියන්නේ නැන්නේ ගල් පොත්ත ගැන. තැටිවල රොටි ඕන තරම් කාලා ඇතිනේ. හැබැයි ගලේ පුච්චපු රොටියක් බල්ල ඉන්න මං කාලෙන්න. මේ රොටි කඩේ තියෙන්නේ හොර්ණ රත්නපුර පාරේ කිරියල්ලට මෙහැයි. මේ රොටි කඩේ විශේෂත්වය තමයි රොටි පුච්චන්නේ ටැටි එක නෙමෙයි. කළු ගලක් රත් කරලා පැය ගණනාවක් ගින්දර දාලා ගල රත් කරලා ඒ මත රොටි තියලා තමයි රොටි පුච්චන්නේ. මේ රොටි කඩේ පුච්චපු රොටි ලංකාවේ විතරක් නෙමෙයි ඉංගලන්තේ පවා ප්‍රසිද්ධයි. අපි එහෙම කියන්නේ ඇයි කියලා අවසානයේදී ඔබටම තේරෙයි. මේ කළුගලේ පිච්චෙන රොටිය රස වුණාට එය හදන දෑතේ කතාව නම් රසවත් කතාවක් නෙමෙයි. යකඩ ප්ලේට් එකක් ගන්න සල්ලි නැතිම කංගටම කියන්නේ ඒ තරමටම අන්ත අසරණ වෙලා හිටියක් දෙන්න. මගේ අම්මගේ තාත්තන් ඉල්ලව්වෙත් නෑ, මහත්තයා ගම්මරත් නෑ, මගේ ළමයි දෙන්න මේ ගෙයි බඩගින් හිටපු වෙලාව අනන්ත තිබුණා. නමුත් මම පසු තැවුන්නේ කොහොමරි ඔළු උස්සනවා කියලා හිතාගෙන මේ අපි දෙන්න මේ ගල් කැලේ ගිහිල්ලා දවස් දෙකක් ගල් පතුරන් හොයාගෙන ආවා. හොයාගෙන ඇවිල්ලා සියලා පිටි කිලෝ එකකින් අපි දෙන්න රොටි හැදුවා. හැදුවාම වැඩේ මේ කැරොටි හොඳට පිච්චෙනවා. මේ ඊට පස්සේ කරපේදී මේ සාමාන්‍යයෙන් ගල් පතුර කාය හොයාගෙන ඇවිල්ලා මේ ඒ ගල තියලා අවුරුදු එකමාරා රොටි දැම්මා ඒ ගලින්. ඊට පස්සේ මේ ගමේ ඉන්න කෙනෙක් හොඳට සල්ලි තියෙන මහත්තයෙක් මෙතන රොටි කන්න ඇවිල්ලා කොහොම හරි ගලට වතුර වැක්කුරුවා, ඒ ගල පිපුරුවා. ඊට පස්සේ මේ තමා දැන් ඒ හොයාගෙන එන ආයතනය. ඊට පස්සේ හොයාගෙන අපු ගල් ටිකක් අමාරු තියාගන්න කාලයක් තියාගන්න බෑ. සැරින් සැරේ කැපි පුරලා මේ කැල්ල යනවා මේ වෙනස් කරන්න. ඉතින් මේ තව හරි අමාරුයි. මේ ඒ වගේ වාසනාවන්ත ගල් පොදුරක් තාම අපිට හම්බුන්නේ නැහැ ඒ කරපු වැඩේ. දැන් කැලේ ගිහිල්ලා හොයාගන්න එක දවස් දෙකක් අතර මහන්සි වෙලා මේ කැලේ ගිහිල්ලා හොයාගන්නවා ගල්පතුර. හැම ගල්පතුරම හරියන්නේ නැහැ. මේක මේ අර ලොකු විශාල ගල් වලින් වවුවට පිපිරිලා මේ පළු යන ගල්පතුරක් වෙන්නත් ඕනේ, පිහිටි ගලක් වෙන්නත් ඕනේ. අර ගල් ඉරණ තැන් වලින් ගෙනාවාට හරියන්නේ නැහැ. ඒකේ අර පිනිසින්න එක වැඩි මේ රොටිය පිච්චෙන්නේ. එදා යකඩ තැටි එදා අපි දෙන්න කොහොම හරි සල්ලි වහන් අරගෙනලා දැම්ම නම් අපි දෙන්න අද මේ තත්ත්වේ නැහැ. නමුත් අද ගල් පතරක දාපු වින්ද රටේ හැම තැනම ගිහිලා පිටරටවලත් පතරවලත් කියලා ඉන්නේ. දැන් දෙර දැම්මින් නැහැ සර්. මේක උදේ 8:00 ගින්දර දැම්මාම එකමාර වෙනවා රත් වෙලා ඉවරයි. ඒ මෙයා කොහොම කරත් රොටි දාන්න බෑ. එකමාරට තමයි දාන්න පුළුවන්. ඒක තමයි දෙකට දාන්න පටන් ගන්න තියෙන්නේ. මම ගොඩ සෑහෙන දුරට දැන් ජය අරගෙන තියෙන්නේ. මගේ මේගේ වුණත් ඉස්සලා තිබ්බේ කාමර දෙකයි. මට හරියට මේ ළමයි දෙන්නත් එක නිදාගන්න තැනක් තිබුණේ නැහැ. ඇත්තම කියනවා නම් අද මම ලස්සන ජීවිතයක් ගත කරනවා. ඉස්සරහට ලස්සනට කැමර ඉස්සරහා කියලා හදාගෙන තියෙනවා. තව ටික කාලයකින් උඩ තට්ටු හදාගන්නවා. අද ලස්සනට මං ගේ හදාගෙන කිසි කෙනෙකුට බරක් නොවි අද ජීවත් වෙනවා. ගලට පින් සිද්ධ වෙන්නේ. මේ අය ඇවිල්ලා ඉන්නේ ඉංගලන්තේ ඉඳලා. රසක් තියෙනවා මේකේ. අපේ ගෙදර හදන තාච්චි හදන එකට වඩා වෙනසක් තියෙනවා. විශාල වෙනසක් තියෙනවා. රහත් රහත් තියෙනවා. මේ පුරුදු කරක් නේද අපිට හැමදාම මෙතනින් කාලා සල්ටි කරගෙන. මම ඉන්නේ ඉංගලන්තේ. මං ඊයර ආවේ ලංකාවට. ඊයර ආවේ මේ අපි යනවා සූරිය රවට ගියක් යුද්ධ කරන්න. අපි සංවිධානකින් අපි හදලා තියෙන මේගොල්ලෝ ඉන්නේ කොළඹ. අර මේ නෝනත් මැඩම තින්නේ එංගලන්තේ. අර මහත්තයා තින්නේ එංගලන්තේ. අනිත් මම අපිට එංගලන්තේ ඉන්නේ. අපි සංවිධානකේ ඉන්නේ. ඒක සංවිධානයක අපි ඉන්නේ. ඉතින් අපි මේ ගම්වල වැඩ කරනවා. දැන් තේරෙනවා නේද
උත්සාහය තියෙනවා නම් කළු ගලේ රොටි පුච්චලා හරි ජීවත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. හරියට මාකටින් දන්නවා නම් කළු ගලේ පුච්චපු රොටිය උනත් ඉංගලන්ත මිනිසුන්ට විකුණන්න පුළුවන්.